හරි මම සාමාන්‍යයෙන් අද කරන්න නැති දෙයක් ගැන කරන්න හදන්නේ බිට්කොයින්. බිට්කොයින් ගැන මම දන්න දේවල් සියලුම දේවල් මම කියලා දෙනවා. එතකොට මම ඇත්තටම ඔයාලට කතා කරලා තියෙනවා මම දන්නේ නැති දේවල් මම කතා කරන්නේ නැහැ කියලා. එතකොට මම ඇත්තටම බිට්කොයින් සම්බන්ධ ඉන්වෙස්ට්මන්ට් කරලා නැහැ මුලින්ම කියන්න ඕනේ. හැබැයි මම මේක 2014 15 ඒ කාලේ මම මේක ස්ටඩි කරා. එතකොට ඇත්තටම ඒ කාලේ ස්ටඩි කරා. එතකොට ඒ කාලේ මම ගොඩාක් මේ බිට්කොයින් ගැන වොරන් බෆට් කතා කරන දේවල් මේ ගොඩාක් දේවල් ඇහුවා. එතකොට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ අහන්නත් හේතුව තමයි ඇත්තටම අපි දැන් මේ අනාගතේ එන ට්‍රෙන්ඩ් දන්නේ නැත්නම් අපි අර ඩයිනෝසර්ලා වඳ වෙලා ගියා වගේ වඳ වෙලා යනවා. එතකොට එහෙම වෙන්න බෑ. එතකොට මමත් බලාපොරොත්තු වෙනවා පොඩි ප්‍රමාණයක් බිට්කොයින් ගන්න ඉන්වෙස්ට්මන්ට් එකකට නෙමෙයි මේක ඉගෙන ගන්න. හරිද? එතකොට මොකද දැන් මට මේ බිට්කොයින් කියන දේ මට වැරදිච්ච දෙයක්. මම මගේ කතාව පටන් ගන්න. මම 2014 15 වගේ ඉන්නකොට මට මේ බිට්කොයින් කියන එකේ මේකව මම ඇත්තටම මං දැන් කියලාමයි පටන් ගන්නෙ. මම කරන්නේ නැති දේවල් මම කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේක මං කරලා නැති දෙයක්. මොකද මම විශ්වාස කරනවා තදින්ම තමන් කරපු නැති දෙයක් තමන් ප්‍රායෝගික එක්ස්පීරියන්ස් එකක් නැති දෙයක් කතා කරන එක මහා අපරාධයක් කියලා. ඒතර මම දැන් මේ වගේ අපරාධයක් කරන්න ලෑස්ති වෙන්නේ. ඒතර මම කියන්නේ හොඳටම තමන් දෙයක් ඉගෙනගෙන ප්‍රැක්ටිකලි කරා නම් විතරයි පුජ්‍යලෙක්ට උගන්වන්න පුළුවන් කියලා. ඒතර මගේ බිට්කොයින් එක්ස්පීරියන්ස් එකත් එක්ක තීරණය කරන්න කොහොමද කියන එක. ඒතර මම බිට්කොයින් ඉන්වෙස්ට් කළා නෑ 2014 15 මේ ට්‍රෙන්ඩ් එක ආවම මම ටිකක් වෙනස් විදිහට හිතන්නේ. එතකොට මට ගොඩක් කට්ටිය කිව්වා 2015 දී මගේ යාළුවෝ එහෙම කිව්වා බිට්කොයින් ගන්න මේක තමයි එන්නේ ඉස්සරහට කියලා. එතකොට ඔයාලට පේනවා ඇති 2015 14 වගේ වෙනකොට මේකේ ප්‍රයිස් එක ඩොලර් 318 200. එතකොට ඩොලර් 200 රේන්ජ් එකෙන් මට ගන්න හැකියාවක් තිබුණා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මම බිට්කොයින් ගත්තේ නෑ. මම කල්පනා කළා මම මේක කොහොම හරි මයින් කරනවා කියලා, ක්‍රිප්ටෝ කරන්සි එකක් මයින් කරනවා කියලා. ඒතර මම ක්‍රිප්ටෝ කරන්සි එකක් මයින් කරන්න ගියාම මම එරිතියම් සහ බිට්කොයින්, ඒතර මේවා මයින් කරන ගෲප් තියෙනවා. ඒතර මේ ගෲප් එකකට සෙට් වෙලා මම මේක මයින් කරන්න ගත්තා. ඒතර ඊට කලින් කියන්න ඕනේ මේකේ දැන් මේ තියෙන කන්සෙප්ට් එකක් බිට්කොයින් එකේ බ්ලොක්චේන් කන්සෙප්ට් එක කොහොම මේක ඇවිල්ලා බිට්කොයින් කියන්නේ ඇල්ගොරිතම් එකක්. එතකොට මේක ක්‍රිප්ටෝ කරන්සි එකක් කියලා කියන්නේ ඇත්තටම ඒ කියන්නේ කම්පියුටර් ඇල්ගොරිතම් එකක්. එතකොට මේ ඇල්ගොරිතම් එක විසඳන එක තමයි මේ මයිනින් කරනවා කියලා මට තේරෙන විදිහට කියන්නේ. එතකොට මට මීට වඩා හොඳට මේ ඇල්ගොරිතම් එක විස්තර කරන්න කට්ටිය ඉන්නවා මේ ඉන්ටර්නෙට් එකේ. එතකොට මම කතා කරන්නේ ඉන්වෙස්ට් කෙනෙක් විදිහට අපි මේක ඉන්වෙස්ට් කරනවා නම් අපි මොනවද හිතන්න ඕනේ කියලා. මේකේ ටෙක්නොලොජි එක දැනන් ඉන්න ඕන අනිවාර්යෙන් ඉන්වෙස්ට් කෙනෙක්. හැබැයි ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට දැනන් ඉන්න ඕන බේසික් දේවල් ටිකක් තමයි මම කතා කරන්න උත්සාහ කරන්නේ. මගේ දැනුමත් මේක ගැන සම්පූර්ණ නැහැ. ඒතර මම පටන් ගත්තා මේක මයින් කරන්න. මම මුලින්ම මයින් කරන්න පටන් ගත්තේ මට මතක හැටියට i5 ලැප්ටොප් එකකින්, i5 3rd gen හරි ඒ වගේ ලැප්ටොප් එකකින්. මට හරියටම මතක නැහැ. එතකොට මයින් කරනකොට මට තේරුණා මේකේ මේ බොහොම චූටි ගණන් එන්නේ, මේක මයින් කරලා ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඊට පස්සේ මම ආයෙ ඇවිල්ලා ගෙදර ඩෙස්ක්ටොප් එකෙන් මයින් කරන්න ගත්තා. ඒතර ආයෙ මට තේරුණා මේක මේ ලයිට් බිල, මේකේ දාලා තියෙන ලයිට් බිලටත් පාඩුයි වගේ දෙයක්. ඒතර මේකේ මට මෙය වෙන්නේ නැහැ. ඒ කාලේ දන්නේ නැහැනේ මේ වගේ මෙච්චර උඩයයි කියලා. ඒතර මට හිතුණා මේක පාඩුයි කියලා මම මේක අතහැරලා දැම්. මේක මම අතහැරලා දැම්ම මම බිට්කොයින් ගත්තෙත් නැහැ. එතකොට ඔයාට පේන්න ඇති ඩොලර් 200 ඉඳන් 2015 දී ඩොලර් දැන් වෙනකොට ඩොලර් 11,644කට ඇවිල්ලා තියෙනවා. මෙතන මේක ගිහින් තියෙනවා ඩොලර් 13,000ට. ඒතර මේ අවුරුද්දේ අන්තිමට 13,000ට යයි කියලාත් කට්ටිය කියනවා. ඒතර මම ඔවා විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේක පොඩි බබල් එකකුත් මේකේ තියෙන්න පුළුවන්. මේකේ ලොකු සල්ලි හම්බ කරන්නත් පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ලොකු ලොස් එකක් ලබන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ඒතර 13,000 බෙදීම 200 කියන්නේ කීයක්ද? 65 ගුණයක්. මේකේ රුපියල් 110,000ක් දාගත්තා නම් 2015 දී අද වෙනකොට කීයක්ද? 65,10,000, 650,000. ඉතින් 120,000 දාගත්තන 11,100ක්. එතකොට ඒකයි කියන්නේ, කියන්නේ මිස් වෙච්ච chance එකක්. ඒතර මට සෑහෙන මේ කාලේ වෙනකොට මට සෑහෙන මේ ගියා. නමුත් මට මේකේ ට්‍රස්ට් එකක් වෙනකම්ම තිබ්බේ නැහැ. මොකද වොරන් බෆට් එහෙම ගොඩාක් මේ බිට්කොයින් එක නෙග්ලෙක්ට් කරලා කතා කරන්නේ. හැබැයි මට දෙයක් තේරුවා, මම ওই චමත් පලිහ පිටියේ ඒ වගේ කට්ටියගේ ලෙක්චර්ස් අහනකොට නෑ. දැන් වොරන් බෆට් කියන්නේ අපි ඒ කියන්නේ අපිට කෑෂ් ෆ්ලෝ එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් විතරක් කරන්න කියලා. හැබැයි චමත් පලිහ පිටියේ වගේ කට්ටිය කියන්නේ මුදල් ගලා එන ඕනම ක්‍රමයකට රෙස්පෙක්ට් කරන්න කියලා. එතකොට මම ඇත්තටම ඉන්නේ වොරන් බෆට් එක්කත් ඉන්නවා. හැබැයි චමත් පලිය පිටියේ කියන එකත් එක්ක ඇග්‍රි. සල්ලි එනවා නම් ඒ කියන්නේ ඒක ගලා එන ක්‍රමය අපිට අදාළ නැහැනේ. බිට්කොයින්ද කොටස් වලින්ද පළින්ද පැසිව් ඉන්කම්ද කියන එක. ඒතර මේ දෙකේම සත්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ සල්ලි ගලා එන හැම ක්‍රමයකටම අපි රෙස්පෙක්ට් කිරිය යුතුයි. ඒතර ඒක මත තමයි මම මේ ගොඩනැගිලා මේක කතා කරන්න යන්නේ. එතකොට වොරන් බෆට් නිතරම කියන දෙයක් තියෙනවා.
එයා කියන්නේ හරි බිට්කොයින් එක අනාගතයේ වෙන්න පුළුවන් ලෝකේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බිට්කොයින් වගේ දේවල් ලෝකේ ගොඩක් තියෙනවා. එතකොට එරිතියම් තියෙනවා, දැන් අපිට පේන ටෙතර් කියලා එකක් තියෙනවා, XRP වගේ ගොඩක් තියෙනවා. ඒතර ගොඩෙන් මොනවද එන්නේ ඉස්සරහට? මොකක්ද දෙන්නේ? බිට්කොයින් එක දෙන්නේ, එරිතියම් එක දෙන්නේ? අන්න ඒකයි ප්‍රශ්නේ. අන්න ඒ ප්‍රශ්නෙට තමයි උත්තරේ හොයාගන්නේ. එතකොට ඔයා බිට්කොයින් ඉන්වෙස්ට් කරන්න ඉන්න කෙනෙක් නම් මගේ මේ ලෙක්චර් එකෙන් ඔයාට බිට්කොයින් ඉන්වෙස්ට් කරන්න සම්පූර්ණ දැනුමක් ගන්න බැරි වෙයි. හැබැයි ඔයාට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි ඔයා ඵල යන්න ඕනේ පාත් එක මොකද්ද කියලා. එතන අන්නේ ඒක. දැන් මම බිට්කොයින් ඉන්වෙස්ට් කරන්න හිතාගෙන ඉන්නේ ඉගෙන ගන්න මිස සල්ලි හම්බ කරන්න නෙමෙයි. මම බොහොම පොඩි ගාණක් දාලා මට ඒක ඉගෙන ගන්න අවශ්‍යතාවය තියෙනවා. කොහොමද මේක වැඩ කරන්නේ, මේ වොලට් එක වැඩ කරන්නේ? මම එහෙමවත් කරලා නැහැ. මම මයින් කරන්න ට්‍රයි කළා විතරයි. එතන ඒකෙත් මම කොච්චරද කියලා බැලුවේ නැහැ. එතකොට මම ස්ටඩි කරපු දේ තමයි මේකේ හරියන්නේ කෝකද කියලා හොයාගන්නවා. එතකොට මේක හරියන්නේ කෝකද කියලා හොයාගෙන ඉන්නකොට ඔයාට දන්නවනම් දන්නවා ඇති 1997 හරි 2000 කේ ඔය කාල සීමාව ඇතුළත ටෙක් බබල් එකක් ආවා, IT බබල් එක. ඔය IT බබල් එක ඇතුළතදී මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රයිසස් පවා ගොඩාක් පල්ලෙහාට ආවා. හැබැයි ඒ පල්ලෙහාට ආපු ප්‍රයිසස් මයික්‍රොසොෆ්ට් එක එක්ක පල්ලෙහාට ආපු අනිත් කම්පැනි වැහිලා යනකොට IT කම්පැනි එක මයික්‍රොසොෆ්ට් එක ආයෙ තුඩ ගියා. මොකද මයික්‍රොසොෆ්ට් එකේ ස්ට්‍රෝං ෆන්ඩමෙන්ටල්ස් එකක් තිබ්බා. එතකොට ඒක තිබුණටත් වඩා ට්‍රයිව් කරලා තව 100,000 ගුණයකින් ප්‍රයිසස් වැඩි වුණා. එතකොට අන්න ඒ වගේ අපි මේ බිට්කොයින් එකේ බිට්කොයින් බබල් එකක් අවදා හරි එනකොට මේකෙන් මොනක්ද ඉතුරු වෙන්නේ කියන එක අපි හොයාගන්න. එතකොට මට දැනට හිතෙන විදිහට මේ බිට්කොයින් වගේ මුදල් ලේඛක තියෙනවා දැන් 10,000 ගාන ක්‍රිප්ටෝ කරන්සිස්. එතකොට මට තේරෙන විදිහට ඔයාලට ඉතාමත් හොඳයි ක්‍රිප්ටෝ කරන්සි ඉන්වෙස්ට්මන්ට් කරනවා නම් ප්‍රධානම දැනට තියෙන හොඳම ඒවා අඩුතරමේ පහ ඇතුළේවත් තියෙන ක්‍රිප්ටෝ කරන්සි එකක් තෝරගන්න එක. එතකොට මම කතා කරනවා ඉස්සරහට බිට්කොයින් එකට කීයට යන්න පුළුවන්ද? දැන් මේ තියෙන ඩොලර් 11,000ක ලක්ෂයටද යන්නේ, ලක්ෂ දෙකටද යන්නේ? කොහොමද ප්‍රෙඩික්ෂන්? එතකොට වීඩියෝ එක අවසාන වෙනකම් රැඳිලා ඉන්නවා මේක ගන්නව නම් අනිවාර්යෙන්ම. එතකොට මොනවද එහෙම තියෙන ක්‍රිප්ටෝ කරන්සි? එතකොට මෙන්න මෙහෙමයි. එතකොට ඔයාලා ක්‍රිප්ටෝ කරන්සි ඕල් ලිස්ට් එකක් මම ගත්තා. ඕල් ක්‍රිප්ටෝ කරන්සි. එතකොට බිට්කොයින් තියෙනවා, එරිත්‍රියම් තියෙනවා. එතකොට මේ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. එතකොට බිට්කොයින් එකේ ප්‍රයිස් එක 10,000 ගානක්, එරිත්‍රියම් එකේ 368ක්, ඒ වගේ ටෙතර් තියෙනවා, XRP තියෙනවා. එතකොට බිට්කොයින් කෑෂ් කියලා එකක් තියෙනවා, බයිනෑන්ස් තියෙනවා. එතකොට ඔයගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් මේ ළඟදී අර නොමිල දුන්න කොයින්ස් බිට් කියලා මාත් එකේ මේ 60,000ක් ගත්තා. එතකොට ඒ වගේ කියන්නේ ඒක ගත්ත කෙනෙක් නොමිල දුන්න නිසා නිකන් අර මොකද්ද කියලා බලන්න. එතකොට ඒ වගේ මේක රහසක් තියෙනවා. එතකොට අපිට පැහැදිලිව හිතන්න පුළුවන් මේ මුල අලුතරමේ මුල පහෙන්වත් එකක් ගන්නවා නම් ඔයාට මේක අර බබල් එකක් ආවත් ආයේ මොනවා හරි වෙයි කියලා. එතකොට ඒක නිසා ඒක ඔයා හොඳට මතක තියාගන්න. ඊළඟ දේ තමයි ඇයි බිට්කොයින් එක තව උඩ යන්න ඕනේ? දැන් මේක ඇවිල්ලා බිට්කොයින් වැඩ කරන්නේ මට දැනෙන විදිහට අර ග්‍රේටර් ෆූල් තියරි එක කියලා එකක් තියෙනවනේ. අන්නේ ග්‍රේටර් ෆූල් තියරි එකට වැඩ කරන්නේ. එතකොට ග්‍රේටර් ෆූල් තියරි කියන්නේ ඊළඟ කෙනා Tamanට වඩා වැඩිපුර ගෙවයි කියන බලාපොරොත්තුවෙන් ගන්න දෙයක් තමයි මේ බිට්කොයින් වගේද, බිට්කොයින් ගෝල්ඩ් වගේ දේවල්. එතකොට ඒකෙන් කෑෂ් ෆ්ලෝ එකක් වෙනම ජෙනරේට් වෙන්නේ නැත. එතකොට ඒක නිසා අර ග්‍රේටර් ෆූල් තියරි එකේ තමයි මේ බිට්කොයින් කියන එක වැඩ කරන්නේ. එතකොට අපි බලමු කොහොමද එතකොට ඒ තියරි එක ඇප්ලයි කරාම කොච්චර මේක එක්ස්ප්ලෝඩ් වෙන්න පුළුවන්ද කියන එක. එතකොට ඔයාට තේරෙනවාද මම මේ chart එකක් කරන් තිනවා. එතකොට අපි මේකෙන් බලන්න ඕනේ දැන් මේ Bitcoin කියන එකේ තියෙනවා limit එකක්. දැන් මේක Satoshi Nakamoto කියලා පුද්ගලයෙක් තමයි හදලා තියෙන්නේ. එතකොට මේ පුද්ගලයා මේක හදනකොට මේ algorithm එකේ Bitcoin සම්පූර්ණයෙන් එන්න පුළුවන් limit එකක් හදලා තියෙනවා. එතකොට මේ limit එක තමයි මිලියන 21යි ලෝකේ Bitcoin කොච්චර කාලයක් ගියත් මිලියන 21යි Bitcoin තියෙන්න පුළුවන්. එතකොට දැනට ඔයාට පේනවා ඇති. එතකොට එතකොට මේ තියෙන 21 million bitcoins left. There are 2.6 million bitcoins to be mined. ඒ කියන්නේ තව ඉතුරු වෙලා තියෙන්නේ 2.6 million. එතකොට දැනට මිලියන 18.4ක්ම මයින් කරලා තියෙන්නේ. එතකොට ඒක ඔයා මතක තියාගන්න. එතකොට දැන් ඔයා හිතන්න ඔයා මොනවා හරි රත්තරන් හරි මොනවා හරි එකක් ලෝකේ කනිනවා කියලා. එතකොට ඒක කනිනකොට රත්තරන් ලෝකෙම තියෙන ටොන් 21යි නම් දැන් ටොන් 18ක් නක්. එතකොට ඔය ටොන් 18 අරගෙන ඉතුරු 21ත් ගත්තට පස්සේ මොකද වෙන්නේ? එතකොට රත්තරන් සැපෙවම ලෝකේ නැති වෙලා යනවා. එතකොට ඒක නැති වුණහම මොකද වෙන්නේ? ඒක එක්ස්ප්ලෝඩ් වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ අවුරුදු 10ක් ඇතුළත මෙහෙම මේ ප්‍රමාණය මයින් කරලා තිනවා. හැබැයි මේක පහුවෙන පහුවෙන මේක ලොකු කාලයක් යනවා මේ ඔක්කොම මයින් කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති 2033 2000 ඒ කාලේ වගේ වෙනකොට 2030 විතර වෙනකොට ඔක්කොම මයින් කරලා ඉවරයි. يعني 90 ගණන්ක්ම මයින් කරලා ඉවරයි. එතකොට දැනට මයින් කරලා තිනවා අපි කියමු මේ 2.6 එක එකතු කරමු 18.4ක්. එතකොට එහෙම එකතු කරාම 21ක් වෙනවා. එතකොට ඔයා බැලුවොත් එහෙම 2.6 කියන එක
විසියකෙන් බෙදුවොත් එහෙම එතකොට මේ ආටිකල් එක දාලා තියෙන කාලයත් ඔයාලා බලන්න පොඩ්ඩක් දැන් කොච්චර තියෙනවද එතකොට 112ක් විතර තව මයින් කරන්න ඉතුරු වෙලා තියෙනවා කියන එක තමයි මේ ආටිකල් එකේ ටයිම් එක අනුව පෙන්නන්නේ අපෝ ඔයා බලන්න කොච්චර තියෙන්න පුළුවන්ද කියලා එතකොට මේ 112ත් මයින් කරලා ඉවර වෙලා ඔක්කොම ගත්තෙන් පස්සේ මේක ඇත්තටම මිල ගොඩාක් ඉහළ යනවා මොකද එතනින් එහාට සප්ලයි එකක් නැහැ අන්න එහෙම දෙයක් තමයි මට මතකයි ඔක රොබර්ට් කියෝසාකිත් කියනවා ඒ කියන්නේ මේ මේකේ සප්ලයි එක ඉවර වෙනවා මේ කාලෙ වෙනකොට එතකොට මේක එක්ස්ප්ලෝඩ් වෙලා මේකේ ලොකු බබල් එකක් හැදෙනවා මීටත් වඩා කියලා එතකොට අන්න ඒ වගේ දෙයක් මේකේ වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා එතකොට මේ චාට් එක අනුවත් ඔයාලට පේනවා ඇතියේදී ඊළඟට මෙතන තියෙනවා මේ 20 මිලියන් බිට්කොයින් කතන්දරේ ඊළඟට මේ තියෙන ආටිකල් එක ඒ කියන්නේ මේ මේක කියනවා මේ බිට්කොයින් ප්‍රයිස් විල් එක්ස්පෝඩ් සේස් ට්‍රේඩර් ඉෆ් බිට්කොයින් බ්‍රීචස් ඒ කියන්නේ ඩොලර් 13000කට මේ වුණොත් එහෙම අනිවාර්යෙන් මේ බිට්කොයින් එක ඒ කියන්නේ මේක එක්ස්ප්ලෝඩ් වෙනවා කියන කතාව කියනවා. එතකොට මේකේ තියෙනවා ඇත්තටම තව concept තියෙනවා. ඒ කියන්නේ බිට්කොයින් එක දාලා අර බැංකු account එක පොලිය වගේ ගන්න පුළුවන් system. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි. මම දැන් අවසානයේ කතා කරන්න ඔයාලට ලෑස්ති වෙන්නේ බිට් වැදගත්ම ප්‍රශ්නේ. බිට්කොයින් එක කීයකට යයිද? එතකොට මේ බිට්කොයින් එක කීයකට යයිද කියන එක මේ internet එකේ article එකක් බලලා නම් මේ කරන්න බෑ. මොකද මේ වගේ article manipulate කරන්නත් දානවා. හැබැයි මම එක article එකක් ඔයාලට පෙන්නන්නම්. එතකොට මම මේක backup කරලා මේක test කරලා මේක validity එක test කරන්න යන්නේ නැහැ. මට මේ වගේ දැනුමකුත් නැහැ. එතකොට ඒ දැනුම හොයාගන්න මට සෑහෙන මාස 3ක් මාස 6ක් විතර මේක study කරන්න වෙයි. මේක ඇත්තටම කීයට යයිද කියලා කියන්න මට ඒ තරම්ම මේකට time එකක් වැය කරන්න බෑ. එතකොට ඔයාලා මේක කරනවා නම් මේක බලන්න මේකේ තව ආටිකල් බලලා ඉවරලා මේව මැච් වෙනවද කියලා. එතකොට මම යන්නම් ආටිකල් එකට. මෙන්න මේක කියනවා. Comprehensive analysis මේක දාලා තියෙන newsbitcoin.com කියන එකේ. Comprehensive ඒගොල්ලන්ගේම site එක දාලා තියෙන predict bitcoin price near 20k this year. එතකොට ඒගොල්ලෝ කියනවා මේ 20000ට යයි කියලා මේ අවුරුදු. ඊළඟට 398 ඒ කියන්නේ ඩොලර් ලක්ෂ 4කට යයි කියලා 2030 වෙනකොට. එතකොට හිතන්න දැන් තියෙන්නේ ඩොලර් 11000යි. එතකොට ඩොලර් 11000යි දැන් තියෙන්නේ. එතකොට ඔය ඩොලර් එක ඒ කියන්නේ දැන් මේගොල්ලෝ කියන්නේ 398000කටයි කියලා. එතකොට මේක 11000ෙන් බෙදුවන් පස්සේ 36 ගුණයකින් තව වැඩි වෙයි කියලා තමයි මේගොල්ලෝ ප්‍රෙඩික්. හැබැයි අපිට මේ වගේ දේවල් අපිට විශ්වාස කරන්න බෑ. මොකද මෙහෙම ප්‍රෙඩික්ෂන් මේ වගේ දේවල් හැමෝම දානවා. එතකොට මේ වගේ දේවල් බොරු වෙච්ච අවස්ථා අපි අනන්ත දැකලා තියෙනවා. එතකොට මේ වගේ කතාවක් තමයි කියන්නේ. එතකොට මේක වෙන්න හේතුව තමයි මේක සියලුම දේවල් මේක මයින් කරලා ඉවර වෙච්ච එක. එතකොට මෙන්න මේක තියෙනවා. ඔයාලට මට පෙන්නන්නම් කොහොමද කියලා මේ chart එකේ තියෙනවා කොච්චර යයිද කියලා ඒගොල්ලන්ගේ price prediction එක. Bitcoin එක දැන් මේගොල්ලෝ දැනට මේක හදන වෙලාවේ මේ කියන්නේ 9200 ගානක් කියලා. එතකොට 2020 දී ඔයාලට පේනවා ඉතින් 19000 ගානකට යයි කියලා prediction කරනවා. 2025 දී 341000ට යයි කියනවා. 2030 දී 397000ට 2033 දී ඩොලර් ලක්ෂ 4කට කිට්ටු වෙනවා කියලා කියනවා. එතකොට Erithrium එක දැන් 208 තියෙනවා කියලා කියනවා. 2033 දී 3000ට යයි කියනවා. එතකොට ලයිට් කොයින් කියන එක 44 තියෙනවා 2200ට යයි කියලා කියනවා. Bitcoin cash කියන එක 235 තියෙනවා 12941 කට යයි කියනවා. Stellar කියන එක 77 තියෙන එක ඩොලර් 8යි ගානකට යයි කියලා මේගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා. ඒතර මම මේවා ඔයාලට ඇඩ්වයිස් කරන්නේ ගන්නවත් එපාවත් කියලා. ඒතර මේක තමයි බේසික් ඔයාලට බේසික්ම අයිඩියා එක Bitcoin සම්බන්ධයෙන් මට දෙන්න පුළුවන් එක. මේක මට ගොඩාක් කට්ටිය අහලා තිබ්බ. ඒතර මම දන්නේ නැති දෙයක් මට කියන්න බෑ. මම කරන්නේ නැති දෙයක් මං කියනොනම් මම මේක කරලා නෑ. මම මේක දන්නේ නෑ කියලා කියනවා. ඒතර එහෙම දන්නේ නැති දෙයක් උගන්නනකොට හරි පරිස්සමෙන් උගන්නන්න ඕනේ. මොකද ඒගොල්ලෝ නැත්තම් ඔයාලා හිතනවා මම මේක දැනගෙන මම මේකෙන් ප්‍රොෆිට් අරගෙන තමයි මේ කරන්නේ කියලා. ස්ටොක් මාකට් වගේ දේවල් නම් මම මේක කරලා ප්‍රොෆිට් අරගෙන කිව්වට දැන් මේ වගේ දේවල් මම කරලා ප්‍රොෆිට් අරන් නැහැ. මේකේ මේ මෙයාලගේ ප්‍රෙඩික්ෂන් එකක් තමයි මම කතා කරේ. එතකොට අවසානයේට කියන්න තියෙන දේ කියන්න කලින් ඔයාලා අලුත් කට්ටිය ඉන්නවනම් subscribe කරන්න. අපි කරන්නේ ඉන්වෙස්ට්මන්ට් වීඩියෝ, ස්ටොක් මාකට් වීඩියෝස්. එතකොට මේ වගේ වීඩියෝස් අපි කරනවා, අලුත් ට්‍රෙන්ඩ් කරනවා. එතකොට ඒ වගේ දේවල් කරනවා. බෙල් අයිකන් එක අනිවාර්යෙන් ක්ලික් කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ එකකින් දැන් මට මෙතන මිස් වුණා. දැන් මං කියනවා මම මෙතන මිස් වුණා. මට වැරදුනා. Tamanට වැරදිච්ච දැන් පිළිගන්න එපා. දැන් 2015 දී මම හොඳ රිසර්ච් එකක් කරා නම් මාස දෙකක් තුනක් අරගෙන මගේ ධනය අර එවල කිව්වා වගේ 60 ගුණයකින් විතර වැඩි කරගන්න තිබ්බා. ලක්ෂ 20ක් දැම්මම නම් ලක්ෂ 1300ක් විතර ගන්න තිබ්බා. ඉතින් මම ඒක කරේ නැහැ. ඒතකොට මට ඒක වැරදුනා. මට ඒක මිස් වුණා. එතකොට ඔයාලත් පුළුවන් නම් මම කියන්නේ ඔයාලා මේක ස්ටඩි කරලා බලන්න. සමහරට මේක තව කාලයක් යනකොට අර කියපු අර ලෙවල් එකට ගිහින් තියේද කියලා මම දන්නේ නැහැ. ඒතර ඒක ඔයාලා පුළුවන් නම් හොයාගන්න. හොයා ගත්තොත් ඒතර ඒකේ ইনফরমේෂන් එකේ තමයි වැලියු එක තියෙන්නේ. දැන් මම නම් මේක මට තාම අයිඩියා එකක් නැහැ මොකද්ද වෙයි කියලා. මම මේක පට්ට රිස්කි ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට දකින්නේ.
ඒක නිසා මම මේක පස්සෙන් ගොඩක් පන්නන්නේ නැහැ. මම මේක ඉගෙන ගන්න අර අපි අර ඩයිනෝසර්ලා වෙනවට මේකට පොඩ්ඩක් මම අරන් තියා ගන්න ඒ ඇරෙන්න. හැබැයි ඔයාලට චාන්ස් එකක් තියෙනවා ඔයාලා හොඳට මේක ස්ටඩි කරලා මේක IT දන්න කෙනෙක් නම් මේක කොහොමද බ්ලොක්චේන් එක වෙන්නේ කියලා මේක ඩීටේල් ස්ටඩි කරලා මේක කොහොමද ප්‍රෝග්‍රෑමින් වෙලා තියෙන්නේ කොහොමද මේක හදලා තියෙන්නේ ඇයි මේකට ඩිමාන්ඩ් එකක් එන්නේ ඇයි මේක අනාගතය වෙන්න ඕනේ ලෝකේ. අනිත් එක වැදගත්ම දේ මම කියන දෙයක් මම ඔයාලට වැදගත්ම දේ දැන් තමයි කියන්නේ. දැන් වීඩියෝ එක ස්කිප් කරලා ගියා නම් අහුවෙන්නේ නැහැ. ට්‍රෙන්ඩ් එකක් නිතරම මතක තියාගන්න. ට්‍රෙන්ඩ් එකක් පටන් ගන්න වෙලාවේ ඒකට ටග් ගාලා ට්‍රෙන්ඩ් එක එනකොටම ඇනලිස් කරලා එන්ට වෙන කෙනා තමයි දිනන්නේ. ට්‍රෙන්ඩ් එක අග්ගිස්සෙදි ජොයින් වෙන කට්ටිය විනාශ වෙලා මැරිලා යනවා. ඒක තමයි මේ ලෝකේ තියෙන ට්‍රේඩින් වල සහ ඉන්වෙස්ට්මන්ට් මේ සියලුම දේවල්. ට්‍රේඩින් වල ස්පෙෂලි ස්ටොක් ට්‍රේඩින් කරත් බිට්කොයින් ට්‍රේඩින් කරත් හැම දෙයකම ප්‍රධාන තීරය මතක තියාගන්න ට්‍රෙන්ඩ් එක මුල්ම කාලෙදි පටන් ගත්ත කාලෙදි ටග් ගාලා මේක ඩෙන්ටිෆයි කරගෙන එල්ලෙන කෙනා තමා දිනන්නේ. හැබැයි අර අන්තිම මොහොතේදී දැන් මේක ට්‍රෙන්ඩ් එකේ අවසාන මොහොතේදී නැට්ටෙ එල්ලෙන කෙනා නිතරම ස්ලෝටර්ඩ් වෙනවා. ඒ කියන්නේ සමූල ඝාතනය වෙනවා කියලා කියන්නේ ඒකට. එතකොට නිතරම මතක තියාගන්න ඔයා හොයා ගන්න ඕනේ බිට්කොයින් එකේ ඔයා ඉන්නේ ට්‍රෙන්ඩ් එකේ මුලද එහෙම නැත්නම් අගද කියන එක. එහෙමනම් තව මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් ඉන්න.